ශ්‍රීලාන් කියේ ජනතාව උදේ සවස තෙරුවන් නමදමින් දෙවියන් යදමින් රටට නිසින් නායකත්වයක් පතමින් කළ ප්‍රාර්ථනාව මහා සංගරුවන ඇතුළු ආගමික නායකයින් වියතුන් හා දේශ ප්‍රමීන් විසින් විවිධ සටන්කරමින් කළ සීපල අරගලය දෙදස් ධානවේ නොහැම්බර් දස්සේ වනතා අප රටට නිෙලුම් පොහොට්ටුවක් පතිපුුණා. ස්වා අපි අපේක්‍ෂා කළේ විනය දරු කරටක් බොරු ආටෝප සාටෝපවලින් ඔබ්බට ගිය සරල සමාජයක් එතුමන්ගේ ජනාධීපති පදවිප්‍රාප්තියම එය ප්‍ර්‍යක්ෂ කලා ජනාධීපති දූරයේ වැඩ භාරගත් වහාම එතුමා අකාරයක්ක්ෂම රාජ්‍ය ආයතන වලටකගොස් ඒවා විනිවිදදුටුවේ රාජ්‍ය සේවය සැබෑ ජනතා සේවයන් බවට පත් කරමින්. ඒතුමාන්ගේ පළමු වර්ෂයේ මුල් කාලපරිචක්්ෂේදයම ගත වූයේ මුළු ලොවම බියෙන් ඇලලීගත් දරුණු වසංගතයක් වූ කෝවිට් දාහනවය වසංගතයට. එයට නිසි පිළියවක් නොමැතිව ලොවපුරාපැතරයමින් ලක්ෂ ගණන් මිනිස්ජීවිත දැවන්න වැලලෙන විට අපි එය පාලනි කිරීමට ගත් උපායමාර්ග තවමත් සාර්ථකලෙස ක්‍රියාවට නැගන්නේ ඒ සඳහා යෙද වූ තියුණු ප්‍රතිපත්ති පදනම් කරගත් උපායෝප ක්‍රමනිසාාවෙන්. එතුමා ඒ මොහොතේ එලැඹි තම බලය තහවුරු කරගැනීමේ මැතිවරණය පවා පස කලා වසංගතය ජයගැනීමට මූලිකත්වය දුන්නා. එය ලොබට වඩාත් හොඳින් කැබී පෙනුනේ අතිකරු ජනාධීපතිතුන් කෝවිද්ධානවය පිළිබඳ දැක් වූ මිනිස් ජීවිත තරම් කිසිවක් නොවටිනා බවට කළ අගනා ප්‍රකාශයක්ත් සමගිණේ. වසංගතය මුවාවෙන්, වෙලදුන් විසින් වංචනිකවකළ, කෝට ආනයනිික බාණ්ඩ ආදිය, රටට හෙළි කළ අප ජනාධීපතිතුමා ඒවාට වැටබැදා. අනෙක් අතින් ආනයන වෙලදාමට හුරුව තිබුණු ශ්‍රීලාංකය ආර්ථිකයට, ඩොලරය මහත් හිසර දෙයක්ව තිබියති. මහපොළොවට පස්වෙන්නට ඉඩහැරතිබූ. දේශීය ආර්ථිකයේ කහවනුවන් වාලච්චේන කඩදාසිකම්හල කන්තලේ සීනිකම්හල ආදිය යළි ව්‍යෘත කරමින්. දේශීය ආහාර්පානවල අගය දැනන්නට හරිමින් කෘෂී ආර්ථිකයට පනදිමින් රට වැසියා දිරිමත් කලා. එතුමන් විසින් ඉදිරිපත් කළ සෞභාගේ දැක්ම නවමුදේශය චින්තනයකින් ලෝකීය දෑසකින් බලා ඉදිරිපත් කරන ලත්දක්. ඉනික් බිතිව එතුමා යෝසුලු වූයේ දේශය වෙලාගෙන තිබෙන ඇසට නොපෙනෙන පිළිලයක් බඳු මත් වුවතුරහා, ඒ හාම ගැටගැසනු දේශයට මිලෙච්චත්වය ගෙනා පාතාලය මඩින්නටයි. සීමාමායිම්, තරාතිරම් නොතකා එම නීතිමය තත්වයන් තරකරමින් රට මුදාගැනීමේ මෙහෙෝුම දියත් කලා. කුඩු පාතාලෙ කරන්න්න එපයි කියෙන හැම දෙයක්ම වෙන නෙක හැදෙන්ට කිය හැදුනේ නැතොත් ම හදනවොද ජනතාවට වශයක. අති ගරු ජනාධීපතිතුමන්ට රටෙහි මහජනයාගේ ප්‍රසාධයක්ත්, ආදරයත් දිනෙන් දිනම වැඩිවන බව. එතුමන්ගේ අවංක ඌත් රජුවූත් පිළිවෙත් පිළිබඳව පැහැදීම. පැහැදිලිවම ඔප්පු කරමින්. රටේ ජනතාවගේ කැමැත්ත ප්‍රකට කළේ මහ මැතිවරණයෙන්. කිසිවෙක් නොසිතූ තුනෙන් දෙකක ජනබරමක් ලබා දෙමින්. මන් ලද ජනතා පරමාධිපත්වය හැල්ලු නොකොට. එතුමන් වහා බහා කටයුතු කළේ සීසිකඩ විසිරුණු අමාත්‍යංශ කැබිනට් මන්දලහා රාජ්‍ය ආයතන ඒකා අබද්ධව වැඩ කළ හැකි පරිදි සුදුස්සන් ජනහිත කාමී ආකෘතියකට යටත්කොට එම මුලසුන්හි හිඳුවමින් ජනතාවගේ රටේ උන්නතිය සහ සේවකයින්ගේ වර ප්‍රසාද සහ ප්‍රතිලාභ තරකර ගැනීමේ නමුෝත්පාදක ක්‍රියාන්විතයක් ආරම්භ කරමිණේ. දිගුකාලේන සැලසුම් දියත් කරමින් ඔපරිෙම ප්‍රතිඵල ලගා කරගන්නට දේශීය ආදායම් මාර්ග පනගන්වමින් වසරක් තුලදී ඇරමී මෙම වැඩ පිළිවෙල නොතුරේම අප ජනතාවගේ සත් ප්‍රයෝජනය සඳහාජදන් ඇති. වඩාත් අල්පේච්ච වූත් චාම් ඌත් දිවි පැවැත්මක් පෙන්නුම් කරන අතිගරු ජනාධීපතිතුමාන් ජනතාවගේ දේශමාමකත්වයත් සහෝදරත්වයත් එක සේම අපේක්ෂා කරයි. සෞරංගනන් දේශයක් ඇතුීම අපරි පාපොර්තුවත් දැනි. අපිදු එතුමන්ගේ ජාතික කර්තවවයට හිස නමමින් වටට ආතරේ ඇති දේශප්‍රේවීන් ලෙස එතුමන්ගේ ප්‍රායෝගික දිගුත් දැක්ම හා අත්වැල්බැඳගනිමින් දේශයේත් මතු පරපුරේත් අනාගතය වෙනුවෙන් මේරට නිවැරදි තිසාභකට රැගෙනයන්නට එතුමන්ට ශක්තිය ඩයිර්ර්ය, නිදුක් නීරෝගී දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමෝ. අයි බෝන් මිට වසර්කට පෙර මෙරට හැටනම ලක්ෂයකට අධික චන්ධදායකයන් ඔබේ නව ජනම්දිිපතෙවරයා ලෙස මාව පත්කරගත්තා. මට එදා චන්දය ලබා දුන්නේ බහුතරයක් සිංහල ජනතාව බවරහසත් නොවේ. ඔවුන් ඒකරාශි වුණේ බෙදුම්වාදයට අන්තවාදයට ත්‍රස්තවාදයට සහය දෙන විවිධ දේශීය මෙෙන්ම විදේශීය. බලවේගයන් හා මතවාදයන් හමුවේ සිංහල ජාතිය, අපේ ආගම ජාතික සම්පත්, හා පාරම්පරික උරුමයන්, විනාශවීමේ තර්ජනයකට ලක්වෙමින් පවතින බවට සාධාරණ බියා ඔවුන් තුළතිමෙනු නිසයි. ජනතාව මගෙන් කළ ප්‍රධානතම ඉල්ලීම රට බේරා දෙන්න යන්නයි. ජනතාව ඉල්ලා සිටි ආකාරයට ර සුරක්ෂිත කරනට අවශ්‍ය පියවර අප මේ කෙටි කාලය තුළ ගෙන තිබෙනවා. තවදුරට ජනතාව බේගැන බිය සැක තබාගත යුතු නැහැ. මගේ දූරකාලය තුළ ජාති, ආගම් බේදයකින් තොරෝ. සියලු පුරවැසියන්ට සාධාරණත්වය ඉටුවන ඔන්ගේ අයිතිවාසිකම් සුරැකෙන පාලන තන්ත්‍රයක්. රට තුළ ඇති කරන අතර. මේ රටේ උත්තරීතර ්‍යවස්ථාවට අනුව රටේ ඒකීය භවය ආරක්ෂා කරන බවටත් බුද්ධ ශාශනය සුරක්ෂිතකොට පෝෂණය කරන බවටත් එදා රුවන්වැලි සෑ පුදබිමේදී ප්‍රතිඥාවට අනුව මම සෑමවිටම ක්‍රියාකොට තිබෙනවා. සෑම මසකම ත්‍රයිනිකායික ප්‍රධාන පෙළේ බෞද්ධ භික්‍ෂූන් වහන්සේලාගෙන් සමන්විත දශක සභාවක් හමුුවයි රාජ්‍ය පාලනය පිළිබඳ ඔන්වහන්සේලාගේ අනුසාසන ලබාගන්නා වැඩි පෙළිවෙලෙකුත් මම අනුගමනය කරනවා. මා ජනාධිපතේරයා වශයෙන් පත්වන්නට පෙර ආගමික අන්තවාදීන්ගේ ත්‍රස්තවාදදී ක්‍රියා නිසා මේ රටේ ජීවිත ගණනාවක් විනාශවී තිබුණා. පාතාලය බලගතු වී ා ගාතනරැල්ලක් ආරභවී තිබුණා ලංකාව ජාත්‍යන්තර මද්‍රව්‍ය ගණු දෙනුකරුවන්ගේ තිප්ප ලක් බවට පත්වී තිබුණා පුුද්ධියන් සහා ආරක්ෂක අංශ දුර්ුවලවීම නිසා රට අනාරක්ෂිත වන තප්වයක් ඇතිවෙමින් තිබුල් පුරාවිද්‍යාත්මක වටිනාකම් ඇති ඓතිහාසික පුදබිම් පවක් අන්තවාදීන් විසින් ආක්‍රමණය කොට තිබුණා. මා බලයට පත් වූ පසු රටේ ආරක්ෂක අංශවලට සුදුසු නිලධාරීන් පත්කොට. ඔවුන්ගේ වගකීම් නොපිලියලා ඉටුකරන්නට බලය ලබාදුන්න. කඩාවටී තිබූ බුද්ධියන්ස ප්‍රතිව්ුව ගතකොට. ඒවා යළී පනගන්වන්නට කටයුතු කළා. ඒ අනුව මොනම ආකාරයේ හෝ අන්තවාදයකට යළි හිසයසවීමට ඇති ඉඩගට පාලනය කර තිබෙනවා. මත් වුව දුර පාලනය කිරීම සඳහා, ඉතාමත්ම විධිමත්තා සක්‍රීය වැඩසටහනාක් ක්‍රියාත්මකකොට තිබෙනවා. අතීතයේ කලාමන් සිරගෙවල් ඇතුළත සිට මධ්‍යව්‍යජාරන් කරන්නට පාතාලය මෙහෙවන්නට මින් මතු ඉඩක් නැහැ. තවදුරටත් මේරටේ ජනතාව, පාතාල කල්ලිවලට කපපම් කරුවන්ට ජාවාරම් කරුවන්ට බියෙන් ජීවත් වන්නට අවශ්‍ය නැහැ. ඉදිරියේදී අපි මේ වැඩපිළිවෙල තවත් ශක්තිමත් කරන්නට කටයුතු කරනවා. පුරාවිද්‍යාත්මක වටිනාකමකින් යුත් ස්ථාන ආරක්ෂා කිරීමට අපේ බෞද්ධ හා ජාතික උරමයන් රැකගැනීමට මේ වනවිට විශේෂ කාර්ය සාධක බලකායක් පිහිටවා තිබෙනවා. මේ වනතුරු අප සියලුදේ කළේ මේ රටේ බහුතර ජනතාව විසින් ජනාධිපතිවරණයේදී මෙන්ම පාලිමේතු මැතිවරණයේදීත් අනුමත කරන ලද ජනතාව විසින්ම ජනතාව උදදෙසා සකස් කර ඇති සෞභාගගේ දැක්ම ප්‍රතිපක්ති මාලාවට අනුවයි. රණවිරුවන් පාවාදෙන ජාතික සම්පත් විකුණන, කෙටිකාලීන වාසි වෙනුවෙන් ඕනෑම ගිවසුමක් පිළිගන්නට සූදාන, විදේශ බලවේගවලට රටේ අභ්‍යන්තර කටයුතුවලට ඇගිලි ගැසීමට ඉද දෙෙන යුගය දැන් අවසන්වී තිබෙනවා. සියලු රටවල් සමග මිත්‍රශීලී සම්බන්තා පවත්වන්නට සූදාන. කිිසිදු රටකට ගැති නොවන බලවත් ජාතිී අතර ගැටුම්වලට පාර්ශවකරුවෙක් නොවන අබිමහානවත්. ස්වයිවී රටක් ලෙස අපි යළිත් අපේ ස්ථාවරය ලොවට පෙන්වා තිබෙනවා. කලාපීය බලවතුන්ගෙන් මෙන්ම. ගෝලීය බලවතුන්ගෙන් අදාපට නිසි ගෞරවය ලැබෙන්නේ නිසයි. ඉතාමත්ම කෙටි කාලයක් තුළ මේරට සාම්ප්‍රදායික දේශපාලන සංස්කෘතියේ. ආකල්පමය වෙනස්කම් රැසක් කරන්නට අපිට පුළුවන් වීතිබෙනවා. අපි ඒ පටන්ගත්තේ ජනාධිපතිවරණයෙන්මයි. එදා අපි ප්ලාස්ටික්, පොලිතීන් හා පෝස්ටර්වලින් තොර, අපහාස උපහාස, හා මඩගැසීමවලින් තොර ප්‍රතිපත්ති මත පදනම් වූ ආදර්ශමක් ඡන්ධව්‍යාපාරයක්. රට හඳුන්ව දුන්නා. ඉන් පසු පැවැත්වුණු පාලිමේන්තු මැතිවරණය මැති ඉතිහාසේ ආදර්ශමත්ම මැතිවරණ ව්‍යාපාරයක් ලෙස නම් කරන්නට පුළුවන්. බහුතරයක් අපේක්ෂකයන් පෝස්ටර් බැනර් කටව් ප්‍රදර්ශනින් වැලකී සිටියල්. මැතිවරණ නීති කඩකිරී මෙිතා අවම මට්ටමක පැවතුුණ. හිංසන ක්‍රියා ප්‍රචන්්ඩත්වය හෝ මැතිවරන දූෂණ ගැන අසන්නටවත් තිබුණේ නැහැ. මේ වෙනසත් සමග ජනතාවත් තරාතිරම නොතකා. හිටපු දේශපාලක්කින් බොහුව දෙනකුට පාර්ලිමේන්තු වරම් අහිමි කරන්නට කටයුතු කොට තිබෙනවා. කලකට පෙර දෙසය විසිපහම එපා කියන මතවාදේ සිටි ජනතාවගේ ගෞරවය යළි දිනාගැනීමේ අවස්ථාවයේ නිසා නව පාර්ලිමේන්තුවට පත්වී සිට මහජන නියෝජිතයන්ට ලැබී තිබෙනවා. බලයට පත්වීමෙන් පසුවත් මා කටයුතු කළේ ජනාධිපති තනත්තුර වරප්‍රසාදයක් නොව වගකීමක් පමණෙකි යන ප්‍රතිපත්තියේ සිටන්. ඒ අනුව අනවශ්‍ය වියදම් නාස්තිය අප පුහු ආටෝපය මුළුමෙනින්ම පිටුදකින්නට මම කටයුතු කොට තිබෙනවා. ගත වූ කාලය තුළ අපි කිසිදු ආකාරයකින් අධිකරණයට හ පොලිසියට බලපෑම් කළෙන් හැ. පත්වීම් උසස්වීම් සියල්ල සිදුවනේ. දේශපාලන බලපෑම්වලින් තොරව සුදුසුකම් මතයි. දේශපාලන ප්‍රතිවාදීන් මර්ධනය සඳහා නීතිය අවභාවිතා කිරීමේ ක්‍රමවේදය, අප මුලිමනින්ම ප්‍රතික්ෂේප කළා. නීති ආධිපත්්‍ය සැබවින්ම සුර කෙනැහැටි අපි වචනයෙන් නොව ආදර්ශයෙන් පෙන්වා. රජයේ උසස් තනතුරු සඳහා සුදුස්සම් තෝරාගැනීමට අපි වෘතිිකයන්ගෙන් සමන්විත කමටුවක් පත් කළක්. මෙවැනි ප්‍රතිපත්යක් මීට පෙර කිසිම රජයකින් ක්‍රියාත්මකට කොට තිබුණේ නෑ. තවදුරට දේශපාලන බලපුළුවන් කාරකම් මත නුසුදුසු පුද්ගලයන්. රාජ්‍ය ආයතන ප්‍රධානීන් ලෙස පත්වන්නට තිබුණු ඉඩකඩ ඉන් ඇහැරුණා. මා ජනාධිපතිවරයා වශයෙන් පත්වන විට මෙරටේ ආර්ථික වර්ධන වේග පසුගිය වසර පහකපාලන කාලය තුළ. විශාල කඩා වැටීමකට ලක්වී සේට දෙකයි දසම එකක් වැනි ඉතා දුර්ුවල මට්ටමක තිබුණා. දෙදස් දාහතර වන විට සයට හතරයි දසම තුනක් දක්වා අඩුවී තිබුණු රැකයා වුක්තිය දෙදස් දහන මෙය වෙන විට සියයට හතරයි දසම අටක් දක්වා යළි ඉහළ ගොස් තිබුණ. ඩොලරයට සාපේක්ෂව රුපියල සීග්‍රයෙන් කඩාවැටීම නිසා. මූල්්‍ය ඒකකය අස්ථාවරවී ආර්ථිකය විශාල අවිනිෂ්චිත භාවයකට මුහුණ දී තිබුණා. සංචාරක ව්‍යාපාරය බිඳවැටිමින් තිබුණා. විදේශරකයාන් නියුක්තිකයන්ගෙන් වාර්ෂික වෙන ආදායම අඩුමෙමින් තිබුණු. රටේ නයබර අතිශයින් ඉහළ ගොස් තිබුණ. ජනතාව මත රජය විසින්, විශාල බදුබරක් පටවහතිබුණා. ඉහල පොලී අනුපාතයක් නිසා, දේශී ව්‍යාපාරිකින් විශාල අසීරතාවයකට මූුණදී සිටියා. මේ තත්ත්වය පාලනය කරන්නට අපි කඩිමිනිමින් පෙවර රාශයක් ගත්තා. බදුබර අඩුකොට ජනතාවට සහන දුන්න. විශේෂයෙන්ම වැටුප් මත, උපයන විට ගෙවිය යුතු රිජු බදු අඩු කලා මෙන්ම පොලීමත පැවති රඳවා ගැනීමේ බදු ඉවත් කලාා. දේශීය විවසායකයා අරමුණු කරගනමි බදුසාන රැසක් ලබාදීමට කටයුතු කළා බදුක්‍රම සරල කළා දේශීය නිෂ්පාදන වයට අහිත කර තරගකාරී ආනායනයන් සීමා කලා අනුපාතයන් විශාල වශයෙන් අඩුකිරීම හරහා නයමුදල් අවශ්‍ය ජනතාවට හා ව්‍යාපාරිකයන්ට සහන ලබාදුන්න වසර කිහිපයක් පුරා අකණ්ඩව කඩා වැටිමින් තිබුණු විදේශ විනිමය අනුපාතය ස්ථාවර මට්ටමක පවත්වාගෙන්න්නේ යන්නට කටයුතු කළා සීග්‍රයෙන් නිහලයමින් තිබුණු විදේශ ණය ගැනීම් පාලනය කළ ඒ වගේම අපේ රටේ ජාත්‍යන්තර ප්‍රතිරූපයට හානියක් වන්නට ඉඩ නොදී. ගෙවන්නට නියමිතව තිබූ සියලුම විදේශ නායවාරික අපි ගෙවා නිම කළා. පසුගිය රජය විසින් දේශීය සපයුම්කරුවන්ට නොගොවා තිබු හිඟමුදල් විශාල ප්‍රමාණයක් ගෙවන්නට අපි කටයුතු කළා. පොහොර සඳහා රුපියල් බිලියන විසිහතරකුත් අෞෂද සඳහා බිලියන හිස්දයෙකුත් ඉදිකිරීම් කටයුතු සඳහා බිලියන එකසය දහනමයකුත්. වැඩීටි සහනධාර බිලියන විශ්සකුත්, විවිධ මාත්‍යංශ සඳහා සේවා සැපයීම් කළායට බිලියන හතලිස් හතකුත් ගෙවා දැමු. මේ්‍යංකාරයට සමාජයට මුදල් නිදහස් කිරීම අඩපනවී තිබුණු රටේ ආර්ථික ක්‍රියාවලීය යළී. සක්‍රිය කිරීමට උපකාර වුණා. අපේ රටේ ග්‍රාමීිය ජනතාවගෙන් බහුතරයක් සම්බන්ධව සිටින කෘෂිකර්මාන්ත ශේස්ත්‍රය යළි නගා සිටුවන්නට කෙටි කලක් තුළ අපි විශාල වැඩ සතහනක් කළ. වී මිලදී ගැනීම සඳහා සහතික මිල රුපියල් තිස් දෙකේ සිට රුපියල් පනාදක්වා වැඩි කළා. පොහොර නොමිලේ ලබාදු. දේශීය කෘෂි නිෂ්පාදකයන් ආරක්ෂා කිරීමට ගම්මරිස් වැනි භෝග ප්‍රති අපනායනය තහනම් කළා අතර සමහර කෘෂි නිෂ්පාදන ආනායනය කිරීම සම්පූර්ණයෙන් අතර කළා. වී බඩඉරිංගු දාන්‍යවර්ග අල ලූුණු නිෂ්පාදනය දිරිමත් වලස ලෙස ආනායන බදු කළමනා කරණය කලා එත නොල් පිටරතින් ගෙන්වීම සම්පූර්ණයෙන්ම තහනම් කළා. රටපුරා පුරන්කුඹරු යලි අස්වදධන තරුණ පරපුර වගාවට ආකර්ශණය වන ජනතාව ගෙවතුවලට යොමුවන ආකාරයේ නව ප්‍රබෝධයක්, කෘෂිකාර්මාන්ත ශේෂත්‍රය තුළ ඇති කරන්නට අපිට පුළුවන් වුණා. කුමන දුෂ්කරතා මැද්දේ වනක් අපේ අපනායනයන් කඩාවෙන්නටට අපි ඉඩ දුන්නේ නැහැ. මේ වන විට අපේ සනස්ත අපනායන ආදායම මීට පෙරවසරවලට වඩා ඉහල මට්ටමක තිබෙනවා. අපේ ආර්ථික ප්‍රතිපත්තිය තුළ ග්‍රාමීය ජනතාවගේ දිලුඳ බවට විසුඳම සැවීම ප්‍රමුකත්වයක් වෙනවා. ඒ අනුව කඩිනමින් යොමි වියයුතු ශේත්‍ර කිහිපයක් අපි හඳුනා ගත්තා. අපේ රටේ අතිශයින්ම දුප්පත් පවුල් ඉලක්ක කරගෙන රැකයා ලක්ෂයක් ලබාදී මේ වැඩසටහනක් දියත් කලා. මේ සෑම රැකයා වස්ථාවක් හරහාම අතිශයින් දිලිඳු පවුලක අනාගතය ශක්තිමත් කිරීම සඳහා අඩිතාලමක් වැටෙන. ඒ අනුව මේ මිනවිට සුදුසුතුම පුද්ගලයන් සොයා රැකයා තිස් පන්දාහත් ලබාදී අවසන්. ඉතුරු අයට ඉතා කෙටි කලක් තුළ රැකයා ලබා දෙෙනවා. රටේ ධනය වැයකොට අධ්‍යාපනය ලබාදුන් උපාධාරීන් විශාල පිරිසා. කාලාන්තරයක් පුරා රැකියාව නැතුව සිටිනවානම් එ අධ්‍යාපනය ක්‍රමය වරද. විශ්වවිද්‍යාල අධ්‍යාපන ප්‍රතිසංස් කරන හරහා ඒ වරද ඉදිවයේදී නිවැරදි කරන අතරමු මෙතෙක් රැකයා නැතිව සිටි උපාධාරීන් හැට දහසකට රැකයා ලබා දෙන්නට රටට පලදාහි සේවයක් කිරීම සඳහා ඔවුන්ට අවශ්‍ය කරන පුමුණුව ලබා දෙන්නටත් අප කටයුතු කළ. ග්‍රාමිය ජනතාව තුළ දිලිඳුකම පිටු දැකීමේ තවත්පිය රත් ලෙස සින්නක්ක ඉඩම් අහිමි පවුල් විසිදහකට අකරය බැගින් ඉඩම් ලබාදීමට ක්‍රියාකරමින් තිබෙනවා. සෑම පවුලකටම පානීය ජලය ලබාදීමේ අපේ සැලැස්ම යටතේ. දිවයින පුරා හාරලක්ෂ විසිනමදාහකට ජල සැපයුම් ලබාදීමට අවශ්‍ය මූලික කටයුතු අවසන් වී තිබෙනවා. මාර්ග ලක්ෂයේ වැඩ සතහන යටතේ මේ වෙන විටත් කිලෝමීටර් දහදාහ ව්‍යාපෘති තුනක් ආරම්භවී තිබෙනවා. පාලම් දහදාහක් ඉදිකිරීමේ වැඩ සටහන යටතේ පාළම් පන්දාහක පමණ වැඩ අවසන් අධරට පැමිණ තිබෙනවා. නාගරික අඩු ආදායම් ලාබීන් හා මධ්‍යම පන්තිකයන් වෙනුවෙන් මේ වසර තුළ පමණක් නිවාස විසිිදහකට වැඩි ප්‍රමාණක වැඩ පාරම්භී තිබෙන. එකගම්කට එක නිවසක් වැඩිපෙළවයායටතේ ග්‍රාමී නිවාස දාහතර දාහක ඉදි කෙරමින් පවතිනවා. වතුනිවාස හාරදා ඉදිකිරීමේ වැඩ ආරම්භ කොට තිබෙනවා. රටපුරා පාසැල් දාහක් ජාතික මට්ටමට වැඩදිවුණු කරන ලබනවා. විශ්වවිද්‍යාල වලට ඇතුළත් කරගන්නා සිසුන් ප්‍රමාණය දැනටමත් දහදාහකින් ඉහල නංවා තිබෙනවා. නිදහසින් පසු එක් වසරක් තුළ. සරසවි වරම් ලබන සිසුන් ප්‍රමාණය මෙතරම් ඉහළගිය අන්වසරක් නෑ. ඉදිරටත් මේ ආකාරයටම වසරක් පාසා. විශ්වවිද්‍යාලවල ධාරිතාව වැඩි කරන්නට සැලසුම් කොට තිබෙනවා. අපි මේ සියල්ල කළේ සාමාන්‍ය තත්ත්යක් යටතේ නොවෙයි. අභියෝර්ග රැසක් මධ්දී. ජනාධිපදිදූරයේ වැඩබාරගත්දා සිට, පාලිමේන්තුව විසුරවාහරින තුරු මට වැඩකරන්නට වනේ සුළුතර ආණ්ඩුවක් සමඟ. පාලිමේන්තුව තුළ බහුතරය තිබුණේ විපක්ෂය සතුව නිසා කිසිදු පනතක් හෝ අයවැයක් සම්මත කර ගැනීමට හැකියාවක් තිබුණේ නැහැ. කොවින් වසංගතය ලෝකයපුරා පැතිරෙනට පටන් ගත්තේ, ජනාධිපතිවරණය අවසන් වී මාසයක් ගතවන්නට පෙර. විස්සයි විශ්ස ජනවාරි මාසේ, චීනී වූහා නගරය වසා දැමෝවිට ඉතා කඩිනමී තීරණයක් ගෙන. එහි සිටි ශ්‍රීලාංකිික සිසුන් තිස්තින්දන ආරක්ෂිතව ලංකාවට ගෙන්වාගෙන, ක්‍රමවත්ව නිරෝධායනය කොට නිවැස්වලට යැව්වේ ලෝකේ අනෙක් රටවලට අප. දර්ශ දෙම. ලංකාව තුළ පළමු කෝවිඩ් ්‍රෝගියයා ලෙස වාර්ථාවන විටා. අප විසින් ඉදිරියේ ඇතිවිය හැකි කෝවිඩ් රැල්ලක් පාලනය කරන්නට කාර්ය සාධක බලකායක් පිටුවා සැලසුම් සකස් කිරීම ආරම්භ කොට තිබුණ. එනිසා අපට ඉතා ඉක්මනි කොරෝණ පළමු රැල්ල පාලම්නය කරන්නට පුළුවන් වුණ. ගොරෝනාාලනය කිරීමේදී ශ්‍රී ලංකාවේ සාර්ථකත්වය, ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් පවා අගය කරනු ලැබුව. කෙසේ වෙතත් ජනතාව ආරක්‍ෂා කරගැනීම සඳහා, මාස දෙකක් පමණ කාලයක් රට සම්පූර්ණයෙන්ම වසා තබන්නට සිදුව බවත් අපි මෙහිදී අමතක නොකළ යුතුයි. මේ කාලය තුළ ජනජීවිතයට වූ ආර්ථික බලපෑම් අවව කිරීම සඳහා රජය ක්‍රියා කළා. අත්‍යාවශ්‍ය ආහාර ජනතාවට ලබා ගැනීම සඳහා ක්‍රමවේදයන් සකස් කළා. ආදායම අහිමි වූ පවුල් ලක්ෂ පණස් නමයක් වෙනුවෙන්. රුපයල් පන්දාහා දීමනාව දෙවරත්ම ලබා දුන්නා. ඇසීරු කාලය තුළ. අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය කිහිපයකම මිල අඩුකිරීම සඳහා බදු සහන ලබා දුන්නා. කොරෝණ ආසාධිතයන් හඳුනාගැනීම, ආශ්්‍රතයන් නිරෝධායනයට ලක් කිරීම, P.CR පරීක්ෂණ හා, සුභසාධන කටයුතු සඳහා මේ වන විට රජය රුපියල් මිලියන හැත්තෑ දහස්සකට වඩා වියදම් කොට තිබෙන. බලයට පත් වූයේ පසුගිය වසරේ නොඇැම්බර් මාසි. පාලිමේන්තු මැතිවරණය පැවැත්වනේ ඉන් මාස නමයකට පසු මේ වසරයේ අගහස්තුමාසේ. මේ කාලය තුළ මා ක්‍රියා කළ ආකාරය. ඉතා ඉහලින්ම ජනතාව අනුමත කළ නිසා තමයි ඔවුන් අපට පාලිමිේන්තු මැතිවරණයේදී තුනෙන් දෙක බලයක් ලබාදුි. මා සාර්ථකද අසාර්ථකද යන්නට හොඳම මිනුම් දන්ඩ ජනතා මතයමිස, දේශපාලන විරුද්ධවාදීන් විසින් සමාජ ජාලා හරහා පතුරන සංවිධානාත්මක බොරු ප්‍රචාර නොවේ. අද ලෝකය පුරා කෝවිද දෙවනරැල්ල පැත්‍රයනෝ. මේට බලපා තිබෙන්නේ වඩා වේගෙන් බෝවෙන කෝවිද් වෛරසේ නව ප්‍රබේදයක් බව. තිෙන. එය ලෝකයේ සෑම රටක්කම අලුත් අභියෝගයක් වනා මෙවර අපට කලින් වතාවේ ලද අදදැකීම් ප්‍රෝජනයට ගත හැකි. පරීක්ෂණ ධාරිතාව වැඩිකිරීම ආසාධිතයන් මෙන්ම ආශ්විතයන් කඩිනමින් හඳුනා ගැනීම නිවැරදි නිරෝදායන ක්‍රමභාවිතය අවදානම් සහගත ප්‍රදේශ පමණක් වෙන් කොට අන්ප්‍රදේශවල සාමාන්‍ය ජනජීවිතය පවත්වාගෙනයෑම වැනි කරුණුුවලදී මේ අදදැකීම් විශේෂෙන්ම උපකාරවෙනවා. කලින් වතාවේ මෙන්ම මෙවරත් අපි ක්‍රියාකරන්නේ සැලැස්මක් ඇතුවයි. රෝගය පැතිරීම සාර්ථකව පාලනය කරනවාට අමතරව, රෝගය වැළඳන බව හඳුනාගෙන ප්‍රතිකාර සඳහා යොමු කලායගෙන්. මරණ සංඛ්‍යාව, සියට දසම බිදුුවයි පහකට වඩා අඩු අගේක පවත්වා ගැනීමට අපේ සෞඛ්‍ය අංශ සමත් වෙලා තිබෙනවා. එනිසා අපි සියලු දෙනාම සෞඛ්‍ය උපදෙස් නිසිලෙස පිළිපදිමින් වගකීමෙන් ක්‍රා කළහොත් පළමු කොරෝනා රැල්ලට සාර්ථකව මුහුණ දුන්නාක් මෙෙන් ඉදිරිකාලයේදී. මේ අලුත් තත්ත්ව අපට කගන්නට පුුව. රටේ සංවර්ධනයට රජුවමදායක වී හැකි ශේෂත්‍ර රැසක් හඳුනාගෙන. ඒවට වග කියන රාජ්‍ය අමාත්‍යවරුන් පත්කිරීමටත් ඔවන්විට අදාළ විෂයන්සා කාර්යන් පවරාදීමටත් කටයුතු කර තිබෙනවා. සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්ම කිරීම සඳහා වශ්‍ය ප්‍රතිපාදන තම මාත්‍යංශන්ට රිජුව ලබාදීමට කටයුතු ක තිබෙන නිසා. මූල්්‍ය වගකීම තමන් සතුව තිබෙන නිසා. සියලුම රාජ්‍ය ඇමතිවරුට බාධාවක තොරව තම වගකීම් ඉටු කළ හැකි. අමාත්‍යංශ වෙන් කිරීමේ දී. රටේ බහුතර ජනතාවකට බලපාන, කෘෂි වැවිලි දීවර කර්මාන්ත මෙන්ම පාරම්පරික කර්මාන්ත හා. ස්වවැං ැකයා අවස්ථා ප්‍රවර්ධනය සම්බන්ධයෙන් විශේෂ සැලකිල්ලක් යොමු කළා. සතුටින් ජීවත්වන පවුලක් යන සෞභාගගේ දැක්මේ සඳහන්වල අරමුණු ඉටුකර ගැනීමේදී. විවිධ සමාජ මට්ටම් වල ජීවත්වන ජනකොටස්වල නිවාස අවශ්‍යතාවයන් ගැන විශේෂ අවධානයක් යොමු කළා. මේ සඳහා වෙනම, රාජ්‍ය අමාත්‍යාංශ තුනක් පිහිටවා තිබෙන. ජනතාවගේ ජීවන මට්ටම ඉහල නැන්වීම අරමුණු කොට නාගරික මෙන්ම ග්‍රාමීය යටිතල පහසුකම් සංවර්ධනයට විශේෂ අවධානයක් යොමුකට තිබෙනවා. විශාල විදේශ විනිමයක් වැයකොට අෞෂධ ආනායනය කරනවා වෙනුවට බොහෝ අෞෂධ වර්ග මෙරට තුළම නිෂ්පාදනය අපි ආරම්භ කොට තිබෙන. අවෂද ආනායනය තුළ සිදුවන අතිමහත් දූෂණ ක්‍රියා තුරන් කිරීමට අපි කටයුතු කරනවා. අෞෂද නිෂ්පාදනය සැපයීම හා නි්‍යමණය සඳහා, වෙනම රාජ්‍ය අමාපත්‍යංශයක් ඇති කළේ ඒ සඳහායි. සෞභක්ගේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනය දැක්වෙන ආකාරයට පළදායි පුරවැසියන් බිහිකිරීම සඳහා. අධ්‍යාපනය හා නිපුනතා සංවර්ධනය ඉතා වැදගත් වෙනම. ඒ නිසා අධ්‍යාපනය හා නිපුනතා සංවර්ධනයට අදාළ සියලු රාජ්‍ය ආයතන අදපි එක් අමාත්‍යංශයක් යටතට ගෙනවිත්ති වෙනවා. නූතන ලෝකයට ගැලපෙන ආකාරයට අධ්‍යාපන ප්‍රතිසංස්කරන සිදු කිරීම සඳහා වෙනවම රාජ්‍ය අමාත්‍යංශයක් හා කාර්යසාදක බලකායන් දෙක. ි පිහිටවා තිබෙනවා. දේශීය වෛද්‍ය විද්‍යාව නගාසිටවීමේ පෙවරක් ලෙස, ගම්පහා වික්‍රමාරච්චි අුරවේද විද්‍යායතනය, විශ්වවිද්‍යාලයක් බවට පත්කිරීමට කටයුතු කර අවසා. උසස් අධ්‍යාපන ආයතන නොමැති දිස්ත්‍රික් දහයක් තෝරාගෙන. ඒවායේ නගරාශ්විත විශ්වවිද්‍යාල පද්ධතියක්, සිටි යුනිවසිට ගොඩ නැගීමට සැලසුම් සකස්වෙමින් පවතිනවා. දැනට හෙදියන්ට ලබා දෙෙන ඩිප්ලෝමා සහතිකය වෙනුවට උපාධයක් දක්වා ඉගෙනගන්නට අවස්ථා සැලසෙන පරිදි සියලුම හෙදපුහුණු පාසැල් එක් විශ්වවිද්‍යාලයක් යටතට ගන්නට සැලසුම් සූදානම් කොට අවස. මේහරහා විදේශ රැකයා වෙළඳපොල්ල සඳහා අපේ හෙදියන්ටත් දොරටු විවෘත වෙනවා ඇති. අපේ දක්ෂ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට උසස් අධ්‍යාපන අවස්ථා ලබාදීමටත් ක්‍රීඩා ආර්ථිකයට මඟ පෑදීමටත් ජාපතික ක්‍රීඩා විශ්වවිද්‍යාලයක් ආරම්භ කිරීමටත් රටේ ප්‍රදේශ කිහිපයකම එහි පිහිට පිහිටවීමටත් කටයුතු සූදානම් මෙමින් පවතිනවා. ඉතිහාසය ප්‍රථම වතාවට විශ්වවිද්‍යාලට ඇතුළක්වන සෑම දරුවකුටම ඉංග්‍රීසි භාෂාව හරිගැක තොරතුරු තාක්ෂණය අනිවාර්ය විෂයන් ලෙස ගැන්වීමටත් ඒ සඳහා අන්තර් ජාතිකව පිළිගන්නා සාධිකයක් ලබාදීමටත් අපි කටයුතු කරනවා. මා පුරුන්දූ ආකාරයට උසස් පෙල සමත්තන සියලු සිසුන්ට විශ්වවිද්‍යාල අධ්‍යාපනයකට අවස්ථා ලබාගැනීම සඳහා. විශ්විද්‍යාලවල ධාරිතාව වැඩිකරනවාට අමතරව වෘර්ත විශවවිද්‍යාල පද්ධතිය දුණ කිරීමට දුරස්ථ අධ්‍යාපනය දියුණු කිරීමට අවශ්‍ය කටයුතු ආරම්භ කොට තිබෙනවා. ලබන වසරේ විවෘත විශ්වවිද්‍යාල වලට තාක්ෂණික උපාදි සඳහා අලුතින් සිසුන් තහදහසක් බඳවා ගන්නටත් ඔවුන්ට පළමු වසරයේ සිටම රැකයා කරන ගමන් අධ්‍යාපනය ලබාදීමටත් අපි සලසුම් කොට තිබෙනවා. විශෂය මාලාවන් ප්‍රතිසංස්කරණය හරහා. සියල්ලුම උපාදී, සමාජයට හා ආර්ථිකයට රිජුව දායකත්වයක් ලබාදිය හැකි විෂයන් බවට තහවුරු කරන ලෙස අපි විශ්වවිද්‍යාල පද්ධතියට උපදෙස් ලබාදී තිබෙනවා. මෙහිදී තාක්ෂණික අධ්‍යාපනයට හා නවෝත්පාදන දිරිගැන්වීමට විශේෂ අවධානයක් යොමු වෙනවා. ජනතාවට සැබවින්ම සේවය කිරීමට නම්. නිලන්තරෙන්ම ජනතාවට සමන්දීම අවශ්‍ය වෙනවා. මෙනිසා ඉඩ ලැබුණු හෑම අවස්ථාවකම මම ජනතාව අතරට යනව. පසුගිය කාලේ ලංකාවේ ප්‍රදේශ ගණනාවක, අතිශයින්ම දුෂ්කර ගම්මානවලට පවා, සංචාරය කරමින් මම ජනතාවගේ ගැටළුවට සමන්ඳන්න. මේ අනුව සෑම දිස්ත්‍රික්්‍යයකටම පොදු වූ ගැටලු මෙන්ම. ඒ ප්‍රදේශවලට ආවේනික වූ ගැටලු ගැන හොඳ අවබෝධයක් ලබාගෙන්, ඒ සම්බන්ධයෙන් අවශ්‍ය තීන්දු තීරණ ගැනීමට මට අවස්ථාව ලැබුණ. මම උපදෙශදී තිබෙන්නේ ජනතා බලාපොරොත්තු සපුරමින් ඇමතිවරුන් රාජ්‍ය ඇමතිවරුන් මෙන්ම මන්ත්‍රීවරුන්ටත් නිරන්තරයෙන්. ජනතාව අතරට ගොස් ඔවුන්ගේ සැබෑ ගැටලු වටහාගෙන ඒවාට විසඳුම් සෙවීමට කටයුතු කරන ලෙසයි. රටක ප්‍රගමනය සඳහා, කාර්යක්ෂම රාජ්‍ය සේවයක් ඉතා වැදගත් වෙනම්. එනිසා නීති පොතට මවාවි. තම වගකීම් ඉටුකිරීම පැහැර හරින්නේ නැතුව. ජනතාවගේ සාධාරණ අවශ්‍යතාවයන් කඩිනමීීම. ඉටුර දෙන ලෙස මම සියලු රාජ්‍ය නිලධාරීන්ගෙන් ඉල්ලා සිටනවා. මා විටිං විට රාජ්‍ය දෙපාත්මීන්තු හා ආයතනවලට යන්නේ. මෙය නිසියාකාරව සිදුවනවාද යන්න ස්වාබැලීමටයි. ඉදිරයටත් මාමය දිගටම කරන්නට බලාපොරොත්තු වෙනවා. අමාත්‍යවරුන් රාජ්‍ය මාතරුන් රජයේ ඉහල නිලධාරීන්ද. නිරන්තරෙන්ම තමතමන්ගේ ආයතනවල කටයුතු සිදුවන ආකාරය. අදීක්ෂණ ක යුතු. රාජ්‍යපාලනය තුළ නාස්තිය හා දූෂණය පිටු දකින බව අපි ජනතාවට පොරුන්ද වී තිබෙනවා. එනිසා සියලුවමාත්‍යංශහා, රාජ්‍ය ආයතන තුළ, නාස්තිය හා දූෂය, සම්පූර්ණයෙන්ම නවතර කිරීමට පියවර ගත යුතු අතර මේවාට සම්බන්ධ වන පුද්ගලීන්ට තරාතිරම නොබලා නීතිය ක්‍රියාත්ම කරනවා. රජාතන්ත්‍රවාදී රාජ්‍යක සාර්ථකප්තය රදා පවතින පදනම වන්නේ ආණ්ඩු ක්‍රමිවස්ථාවයි. දහනමවන ්‍යවස්ථා සංශෝධනය නිසා ඇතිවී තිබු. ව්‍යාකූල තත්ත්වය. විසවන විවස්ථා සංශෝධනය හරහා ඉවත් කර ගැනීමට අපිට හැකිවුණා. විවාධාත්මක අංශ කිහිපයක් තවමත් ඉතුරුව තිබෙන. මිනිසා නව විවස්ථාක්. ටුම් පත් කිරීමටත් ඒ සඳහා මහජන අදහස් ලබාගැනීමටත් අපි මේ වන විට කමිටුවක් පත් කොට තිබිෙනවා. ජනතාව මට හා අපේ රජයට විශාල බලයක් ලබාදුන්නේ සාම්ප්‍රදායික දේශපාලන සංස්කෘතිය වෙනස් කොට රට සෞභාග්‍ය කරා ගෙනයාමටයි. ඒ බලාපොරොත්තු ඉතිුකිරීමට මමත් මගේ රජයත්. මගේ බලාපොරොත්තුව වන්නේ හිතවත්කම්වලට වඩා දක්ෂතාවයට සලකන් පුද්ගලික අවශ්‍යතාවන්ට වඩා පොදු අවශ්‍යතාවන්ට තැන දෙෙන. නයවලට වඩා ආයෝජන දිරිගන්වන කතාවට වඩා ක්‍රියාවට ගරු කරනපුහ ආටෝපයට වඩා සැබෑ ජනතා සේවය අගගේනට. රාජ්‍ය පාලනයක් ඇති කිරීමයි. දේශපාලන අධිකාරිය මෙන්ම රාජ්‍ය නිලධාරීන්ද මේ සඳහා වගකීමෙන් කටයුතු කළ යුතුයි. ලංකාව පමණක් නොව මුළුමහත් ලෝකයම ඉතිහාසේ ඉතා වැදගත් සන්ධිස්ථානයකට පැමිණ තිබෙනවා. අභියෝග රාශිය අපි ඉදිවිය තිබෙන. ඒ අභියෝග ජයගෙන. නිශ්චිත ප්‍රතිපත්ති රාමුවක් තුළ කටයුතු කරමින් සැලසුම් ගත ආකාරයට රට ඉදිරියට ගෙනයාමේදී. රටට ආදරය කරන සියලුම ශ්‍රීලාංකිකයන්ගේ සහාය අපිට අවශ්‍ය වෙනවා. අපේ රටට මහා වුවදුරක්ව පැවති. LTE ත්‍රස්තවාදය අපට පරාජය කරන්නට පුළුවන් වනේ. සාමූහික ප්‍රයත්නයක ්‍රතිඵලයක් ලෙසයි. එදා අපේ රටේ බහුතරයක් එක් අරමුණක් වෙනුවෙන් කැපවුණා. කණඩායම් හැඟීමෙන් විනය ගරුකව අභියෝගයට මුහුණ දුන්නා. අවසන් කළ නොහැකිැයි බොෝ දෙෙනකු කී යුද්ධය අපට ජයගන්නට පුළුවන් වනාා නම් අනාගතයේදී රට මුහුණ දෙන ආර්ථික අභියෝගත් ජයගන්නට පුළුවන් විය යුතුයි. නමුත් ඒ සඳහා අපි සියලු දෙනාටම පොදු වගකීමක් තිබෙන බව අපි තේරුම් ගත යුතුයි. රටේ නිෂ්පාදනය එහළ නැංවීමට සේවාවන් කාර්යක්ෂම කිරීමට, දූෂණය පිටු දැකීමට, නාස්තිය අඩුකිරීමට සක්‍රියවයදායකවීම මේ අමස්ථාවීදී, දේශපාලක්ඥයෙන් හා නිලධාරීන්ගේ පමණක් නොව ජනතාවගේද යුතුකම වෙනවා. මම, නිරන්තරයෙන්ම අභිියෝගවලට මුහුණදී ජයගත් කෙනෙක්. මම පූ තර්ජන ගර්ජනවලට බියවන කෙනෙක් නෙවෙයි. ප්‍රශ්නවලට මුහුණදී ඒවා විසදනවා මිස ඒවායින් මිදී පලායන පුරුද්ධක් මට නැහැ. හුදෙක් ඡන්ධාපේක්ෂාවෙන් පමණක් යමෙක් සතුටු කරන්නට මට අාවශ්‍ය නැහැ. මටාවශ්‍ය පොරොන්දූ පරිදි. මේ රටේ ජනතාවට. සෞභාග්‍ය උදාකරදීමටයි. ඒ අරඹුණ ඉටු කැරීමස දහා. හරද සාක්ෂියට එකඟව. අවශ්‍ය කරන ඕනෑම පියවරක් ගැනීමට මම පසුබට වන්නේත් නැහැ. මම මගේ රටට ආදරය කරනවා. මම මගේ රට ගැන ආඩම්බර වෙනවා. මට මගේ රට ගැන දැක්මක් තිබෙනවා. පලදායේ පුරවැසියකු ලෙස සාමූහික හැඟීමෙන්. විනය ගරකොව කටයුතු කරමින් ඔබේත් මගේ මෞවිම සෞභාගේ කරාගෙනෑ මට දායකරන ලෙසමා ඔබ සියලු දෙනාගෙන්ම ඉතා ඕනෑකමින් ඉල්ලා සිටිනවා. ඔබ සිල් දෙනාටම තෙරුවන් සරණයි.